Hi everyone, Wanakum, a very good day. Assalamualaikum. My dear parents, let me warmly welcome all of you for a short session conducted by me on our virtual education program. Labor de Mobini, Vasirimadin, Aitamatma, Adarin, Gauruin, Nyastar, Kitigano, Kitty Vedasalan, Sandaha, Yumuin, Kamati, Ubat Samagan, Abidano. දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලිය ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලය ඉතාමත් සාර්ථක විදිහට මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ වගේම අපි දන්නවා ආදරණීය දෙමෝපියනි අපට ෆිසිකලි ඔබව මුණගැහෙන්න බැරි වෙනවා. දැන් වසර මම හිතන්නේ කහමාර 2:30. ඒ කෙසේ වෙතත් ඔබේ දරුවාගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමේදීලා වගකීතු අධ්‍යාපන ආයතනයක් හැටියට सहवेदिया क्रियात्मक යනවා ඒ සඳහා ඇතන විශාල ලබු ප්‍රමාණයක් මේ වෙන විටත් සහභාගී වෙමින් සිටිනවා ඉතින් මම මේ අවස්ථාව කරගන්න කැමති ඒ දෙමෝපියන්ට විශේෂම ස්තුති කරන්න ඒ සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් ඉවසතුලින් සපයලා දීලා දරුවන්ව කලට වෙලාවට ඒ ඔන්ලයින් ක්ලාස්රූම් සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් මගේ ගෞරවය ඔබට පිරිනමන්න කැමතියි ඒ වගේම මේ කාරණාවත් මම දෙන ඔබට ඉතාමත් වැදගත් දායක දෙමෝපියනි ඔන්ලයින් स्कूल के अभी दूरस्थ अध्यापन पियावली अटते करगने अभी पास ऑनलाइन पास दैनिक सामान्य फैमिली डेली एवरेज अटेंडेंस के गाम अपट प्रतिशत अखटेट की अनुकूलवाम 60-70% के सीएट हटे सीट सीएट हिशा दैनिक ऑनलाइन स्कूल සහභාගී වෙනවා. ඉතින් අපි දන්නවා ෆිසිකල් ස්කූල් එකක් කන්ඩක්ට් කරනකොට සාමාන්‍යයෙන් ඩේලි ඇවරේජ් ඇටෙන්ඩන්ස් එක ඇත්තටම 98 99ක් වගේ ඉතාමත්ම ඉහළ අගයකයි පවතින්නේ. ඉතින් අපි දන්නවා විශේෂ මේ විශේෂ තත්ත්වය සහ විවිධ දුෂ්කරතා පැන නගින්න පුළුවන්. ඉතින් මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ऑनलाइन स्कूल लेकर संदहास दारुओ सहबागी नौकरन दिमाग़ियाँ तर उप विशेष उन्हाँ दो अक्ता कोला उल्लुहान तरंग उत्साह कराने दारुआन में ऑनलाइन स्कूल लेकर सहबागी करवान ये विद्वान पते राय ने मारे डैडी ओन एक मार्क्टी है ना डेली एवरेज अटेंडेंस अपने उल्लुहान සියයට 90ක් 95ක් මට්ටමට අරගෙන ඉන්න ඔන්ලයින් ස්කූල් එකේ මම හිතන්නේ අපි ගොඩාක්ම සාර්ථකයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මේ පණිවිඩය ඔන්ලයින් ස්කූල් එක සඳහා දරුවන්ව සහභාගී නොකරන දෙමාපියන් විතරයි ඔබ උනන්දු වෙන විශේෂම දරුවන්ව ඔන්ලයින් ස්කූල් එකට එවන්න. මම අර කලින් කිව්වා වගේ විවිධ ප්‍රශ්න ගැටලු දුෂ්කරතා තියෙන පුළුවන්. සමහර ලාට both parents are working. प्रश्न signals මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවා අකා මකාගෙන පුළුවන් තරම් දුරට ඔබට පුළුවන් නම් උත්සාහ කරන්න දරුවන්ව ඔන්ලයින් ස්කූල් එකක් යොමු කරන්න. මම හිතන්නේ ඒක විශාල ජයග්‍රහණයක් වෙයි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබ ගන්න.
ඉතින් ඒ නිසා මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා මම මේ අවස්ථාවේදී දෙමව්පියන්ට ඉතාමත්ම ගෞරවයෙන් කියන්න කැමතියි. ඒ වගේම තමයි සමහර දෙමව්පිය කියන්න පුළුවන් අපි ඔන්ලයින් ලයිව් ළමයා සහභාගී වෙන්නේ නැතුවට රෙකෝඩින් එක බලනවායි කියලා. ඉතින් අතරම මේ ළමයා සජීවී විදිහට MT classroom එකට attend වෙනවා සහ රෙකෝඩින් එක නරඹලා අධ්‍යාපනය ලබා ගන්න මේ ක්‍රම දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ගුරුවරයාත් එක්ක සජීවී විදිහට digital screen එකක් හරහා සම්බන්ධයි මම ගන්න ඒ ලොකු අවස්ථාව. රෙකෝඩින් එකක් බලලා අධ්‍යාපනය ලබා ගන්නවට වඩා ඒකත් හොඳ දෙයක් මේ අවස්ථාවේ හැටියට. ඒ කෙසේ වෙතත් පුළුවන් තරම් දුරට ඔබ උත්සාහ කරන්න live සජීවී විදිහට ළමයාව online classroom එකට යොමු කරන්න. මේක ඉතාමත් ඕනෑකමින් මම ඔබේ විදුහල්පතිවරයාට ඔබේ දරුවන්ගේ විදුහල්පතිවරයාට කරන ඉල්ලීමක් ආදරණීය දෙමව්පිය. හොඳයි දෙවනි කාරණේ මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න. දරුවන්ව online classroom එකට ආපුහම කොහොමද දරුවෝ ගුරුවරුත් එක්ක interact කරන්නේ එහෙම නැත්නම් කටයුතු කරන්නේ කියන ආකාරය සම්බන්ධයි. දැන් පළවෙනි පොයින්ට් එක මම උත්සාහ කරේ දරුවන්ව online classroom එකට පුළුවන් තරම් දුරට යොමු කරන්න. දෙවෙනි කාරණය කියන්නේ දරුවෝ online classroom එකට ආපුහම කොහොමද ගුරුවරයාත් එක්ක ඉතාමත්ම කාර්යක්ෂමව අධ්‍යාපන කටයුතු එහෙම නැත්නම් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කරගෙන යන්නේ කියන එක සම්බන්ධයි. ඉතින් අපි ඔබ මම අපේ දරුවෝ හැමෝම දන්නවා මේ online education එහෙම නැත්නම් මේ virtual education කියන එක අපි හැමෝටම දැන් අවුරුදු එකමාරකට කලින් කල්පනා කරනකොට යම් තාක් දුරක අලුත් අත්දැකීමක් නේද? ඉතින් මේ අලුත් අත්දැකීම අපි බෙදා හදාගද්දී යම් යම් අඩුපාඩු අපි සියලුම පාර්ශ්වයන් අතරින් වෙන්න ඇති. ඉතින් ඒ කෙසේ වෙතත් අපි අතන ලොකු සාර්ථකත්වයකට පැමිණලා ඉන්නවා online education සම්බන්ධයෙන් මුලින්දලම මේ දක්වා. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ online education වල මුල් අවදී අපි උත්සාහ කරේ අතන කෙසේ හෝ දරුවයි ගුරුවරයයි digital screen එකක් හරහා සම්බන්ධ කරගන්න. ඉතින් දැන් අපි මේ අපේ පාඩම් ආකර්ෂණාත්මකව ආකර්ෂණාවෙන් ආකර්ෂණීය විදියට ඔබේ දරුවන්ට ගෙනෙන්න තමයි අපි දැන් උත්සාහ කරන්නේ. ඉතින් මේ ක්‍රියාවලියේදී ඔබේ දරුවන්ට තියෙන සුවිශේෂී වැඩ කටයුතු රාශියක් නිවසේ ඉඳලා ලැප්ටොප් එකේ වෙන්න පුළුවන්, මොබයිල් ෆෝන් එකේ වෙන්න පුළුවන්, ටැබ් එකේ වෙන්න පුළුවන්, පාවිච්චි කරන කිනම් හෝ ඒ ඩිවයිස් එක යූස් කරලා කටයුතු කරද්දී සුවිශේෂී කටයුතු රාශියක් තියෙනවා කරන්න. ඒක දැනටමත් අපේ ගුරුරු යම්තාක් දුරකට ඔබේ දරුවන්ට කියලා දීලා තියෙන්නේ. ගොඩක් දරුවෝ ඒක කරනවා. හැබැයි සමහර දෙමව්පියෝ මේ සඳහා මේ ගැන සමහරවිට දැනුමක් නොතිබෙන්න පුළුවන්, අවබෝධයක් නොතිබෙන්න පුළුවන්. ඉතින් ආදරණීය දෙමව්පියනි, මේ ගුරුවරුත් එක්ක අපි නිතරම කතා කරනවා. ඒගොල්ලන් අපි විශේෂයෙන්ම මොටිවේට් කරනවා, එන්කරේජ් කරනවා, ධෛර්යමත් කරනවා. ලෙසන්ස් කොහොමද බොහොම ආකර්ෂණීය විදියට දරුවන්ට ඉදිරිපත් කරන්න කියලා ඩිජිටල් ස්ක්‍රීන් එකක් හරහා. ඔබ මම හිතන්නේ ඒ සඳහා සාක්ෂිකරුවන්, මොකද ඔබ දකින්න අපේ ගුරුවරු පාඩම් ඉදිරිපත් කරන ආකාරය දැන් ඉතාමත්ම සාර්ථකයි, ගොඩක් සාර්ථකයි, ගොඩක් තැන්වල. ඉතින් විශේෂම ලෙසන් එකක් ඉදිරිපත් කරද්දී සමහරවිට ගුරුවරයාගේ වෝකල් ප්‍රසන්ටේෂන් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් PPT එකක්, PowerPoint හදා කරන එකක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වීඩියෝ එකක් වෙන්න පුළුවන්, වීඩියෝ ප්‍රසන්ටේෂන් එකක් වෙන්න පුළුවන්. මේ වගේ online teaching aids අපි ගොඩක් යූස් කරනවා. එතන මේ online teaching aids ගොඩක් යූස් කරද්දී දරුවෝ ඒ සඳහා වැඩි අවධානයක් දෙනවා. මේ අතන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය online ක්‍රමයක් තේ සාර්ථක කරගන්න මේක ඉතාමත්ම වැදගත්. අපි ගුරුවරුන්ට ගොඩක් කියන එකක් තමයි ගොඩක් online teaching aids යූස් කරන්න, group works ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන්න digital screen එකක් හරහා. එතකොට පුළුවන් දරුවන්ව විනාඩි 25ක්, 30ක්, 35ක්, 40ක් සමහරලාට අවධානය නොකඩවා දිනා ගන්න තමන්ගේ පාඩම සඳහා. ඔබ දන්නවනේ දෙමව්පියන්, අපි අපේ ජීවිතයේ යම් කාලයක ශිෂ්‍ය ශිෂ්‍යව හැටියට පාසල් වල ඉඳලා තියෙනවා. ඉතින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අපි කියන තරම් ලේසි
වැඩක් නෙමෙයි නේද? මේක අපි හැමෝම දන්නවා. මොකද ෆිසිකල් ක්ලාස් රූම් එකක් ගැන කතා කරොත් දෙමෝපියනි අපි දන්නවා එතන ගොඩක් භෞතික විදියට ගුරුවරයා ළමයාත් එක්ක ගැටෙනවා. ඉතින් ඔන්ලයින් ක්‍රමයට ආවම ගොඩක් අපට සීමා සහිතයි. හැබැයි මේ සීමා සහිත බව තුළ අපට ගොඩක් දේවල් කලින් සූදානම් වෙලා ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මම මේ කියාගෙන ඉන්නේ ඒ කාරණය ඔබේ දරුවෝ ගෙදරදී ඔන්ලයින් ලෙසන්ස් වල සහභාගී වෙනකොට මෙන්න මේ කාරණා ගැන ඉතාමත්ම අවබෝධාත්මක වැඩ කිරීම ඉතාමත්ම මම හිතන්නේ වැදගත්. විශේෂයෙන්ම ගුරුවරයා ඕරලි ප්‍රසන්ට් කරනකොට තමන්ගේ මයික් එක මියුට් කරලා සාවධානව අහගෙන සිටීම, ඒ වගේම ගුරුවරයා ප්‍රශ්නයක් යොමු කරද්දී අපි කියනවා ඕපන් ක්වෙස්චන් එකක් යොමු කරද්දී එක පාරටම උත්තර දෙන්නේ නැතුව රේස් හෑන්ඩ් ඔප්ෂන් එක හැම වෙලේම අපි කියනවා යූස් කරන්න කියලා. රේස් හෑන්ඩ් ඔප්ෂන් එක යූස් කරලා තමන්ගේ අවස්ථාව අරගෙන පිළිතුරු සපයන්න. එහෙමත් නැත්නම් ඉන්ඩිවිජුවල් ක්වෙස්චන් එකකදී සමහර ගුරුවරයා දරුවාගේ නම කියනවා අහවල් පුතා හුදුව කතා කරන්න කියලා. ඒ වෙලාවට පුළුවන් ඒ අදාළ දරුවට කතා කරන්න. ඒ වගේම PowerPoint presentation එකක නම් සමාලාඩ ගුරුවරයා කියන්න පුළුවන් කණ්ඩායමක් නම් කළා අපි කියමු A2 G කියලා. ඒ කණ්ඩායම මේ PowerPoint presentation එකේ තියෙන පළවෙනි slides 4 refer කරලා ඒ සඳහා අවශ්‍ය කරන activity එක සඳහා සූදානම් වෙන මේ වගේ දේවල් online education වලින් අපි දරුවන්ට දෙනවා. ඉතින් මේ පාඩම deliver කරද්දී lesson එක deliver කරගෙන යද්දී මෙන්න මේ දේවල් මේ techniques ඇත්තටම ඉතාමත්ම වැදගත් දරුවන්ට. මේක මේ පුංචි ශ්‍රේණිය වල දරුවන්ට ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම එක ශ්‍රේණිය, දෙක ශ්‍රේණිය, තුන ශ්‍රේණිය, හතර ශ්‍රේණිය මේ වගේ දරුවන්ට මේක ඉතාමත්ම වැදගත්. මොකද ඒගොල්ලෝ මේ ගැන ගොඩාක් දැනුවත් සමහරවිට. සමහර දෙමාපියන්ට වඩා දරුවෝ දැනුවත් මේ tools, digital tools පාවිච්චි කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඔබ ගෙදරදී ආ පුතා දැන් ඔයා online classroom එකට යන්න කියන වට වඩා ඔයා කොහොමද ගුරුවරයාත් එක්ක interact කරන්න ඕනේ කියන එක කියලා දෙන්න. මේකත් ඉතාමත්ම වැදගත්. මොකද සමහරවිට අපි දන්නවා දරුවෝ අපි දරුවන්ට කියලා තියෙනවා ලයිසියම් sports kit එක අඳින්න කියලා, යුනිෆෝම් එක හෝ sports kit එක අඳින්න කියලා, PE kit එක කියලා කියනවා අපි. සමහර දරුවෝ අපි සමහර අවස්ථාවල අපි දකිනවා ඒක අඳින්නේ නැහැ. ඉතින් දරුවන්ව නිසියාකාරයෙන් dress කරලා නිවස පන්ති කාමරයක් විදියට සකස් කරලා ඉතාමත්ම පිළිවෙල වැඩ කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඉතාමත්ම වැදගත් මේ අවස්ථාවේදී අර මං කියපු කරුණු කාරණා ඇතුළත් කරගෙන. ඒක ඇත්තම අපේ ගුරුවරුන් කරන විශාල සහයෝගයක්. මොකද අපි ක්ලාස්රූම් එකේ ලොග් වෙද්දී සමහරවිට දකිනවා ළමයි දෙතුන් දෙනෙක් හතර පහ දෙනෙක් එකපාර කතා කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි ඔන්ලයින් ක්ලාස්රූම් මැනේජ්මන්ට් ටෙක්නික්ස් කියන ඒවා ස්කූල් එක පැත්තෙන් හැම වෙලේම යුටිලයිස් කරනවා. ඒ අතරතුරේ මේ දරුවන්ට මේ සඳහා ලබා දෙන අවබෝධය නිවස තුලින් දෙමාපියන් හැටියට ඔබට තවත් ප්‍රවර්ධනය කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ඉතාමත්ම වටින කාරණයක් වෙයි කියලා මම කල්පනා කරනවා. හරි. තුන්වෙනි කාරණේ. දැන් අපි පළවෙනි කාරණෙන් කිව්වා ඔන්ලයින් ස්කූල් එකට අනිවාර්යයෙන්ම දරුවෝ සහභාගී කරවන්න උත්සාහ කරන්න. දෙවෙනි කාරණෙන් කිව්වා ගුරුවරයා සමග හොඳට ක්‍රියාශීලීව වැඩ කරන්න virtual school එක. තුන්වෙනි කාරණේ තමයි දෙන පැවරුම් අභ්‍යාස ක්‍රියාකාරකම් මේ සියල්ල නිසි වේලාවට සම්පූර්ණ කරත් මේකත් ඉතාමත් වැදගත්. දැන් දෙමාපියනි අපි දන්නවා ෆිසිකල් ස්කූල් එකේ නම් ගොඩක් ගුරුවරයාට අවස්ථාව තියෙනවා මේ දෙන පැවරුම් ක්‍රියාකාරකම් නිසි වේලාවට හරියට ඒක කරලාද බලලාද ඉවැලුවේෂන් එක හරියට කරලා. හැබැයි අපි මේ සීමා සහිත බව නිසා ගුරුවරු ඉන්නේ ගෙදර, ළමයි ඉන්නේ ගෙදර. ඒක නිසා මේ සීමා සහිත බව නිසා දෙන අභ්‍යාස ක්‍රියාකාරකම් නිසි වේලාවට කරනවද නැද්ද කියන එක ඉන්ඩිවිජුවලි ඔයලා බලන්න මේ තියෙන කාල සීමාවත් එක්ක අපහසු අමාරු වෙන පුළුවන්. ඒ නිසා මම දෙමාපියනි තමයි ඕනෑකම ඉල්ලන්නේ. ඒ ගුරුවරු දෙන අභ්‍යාස ළමයි නිසි වේලාවට සම්පූර්ණ කරනවද කියලා කාරණා කරලා බලන්න. මොකද අපි
මාන්ත්‍රි ටෙස්ට් එකක් කන්ඩක්ට් කරත් එහෙම නැත්නම් අපිට මාය මෑතක පැවතිච්ච සෙමෙස්ටර් එක්සෑම්ස් වල අපි ගුරුවරුන්ට සමාවෙන් අපි දෙමව්පියන්ට කිව්වා ඒවා ඇසස් කරන්න ඒවා බලන්න කියලා ඒ පේපර් ඩිස්කෂන් එක අපි වෙනම ගියා ඒ කෙසේ වෙතත් අපි දෙමව්පියන්ට ඉල්ලීමක් කරා තමන්ගේ දරුවා හරියට වැඩ කරනවාද කියලා මේ ඉවැලුවේෂන් එක ඉදිරිපත් කරා ඉතින් මේක ඉතාමත් වැදගත් දිනපතා පුළුවන් නම් ඔබට දරුවන්ගේ වැඩ කටයුතු පිළිබඳව හොයලා බලන්න ඒක ඉතාමත් වටිනවා මේ අවස්ථාවේ අපි දන්නවා අපි හැමෝම ගත කරන්නේ ඉතාමත්ම අමාරු කාල සීමාවක නේද ඒක ආර්ථික සමාජීය වශයෙන් හරිම අපහසු කාලයක් තමයි අසීරු කාලයක් ගත කරන්නේ ඉතින් මේ අසීරු කාලේ අපේ වටිනාම සම්පත අපේ ආදරණීය දුලතුන් ඒ ඔවුන් වෙනුවෙන් අපේ වගකීම මේ අවස්ථාවේදී අපි හරියට නිසි ලෙස ඉෂ්ට කරනවාද නිදිමාවිය ඒ නිසා මම ඔබට ඉතාමත්ම ආදරයෙන් ඉල්ලීමක් කරනවා දරුවන්ට ගුරුවරු දෙන ක්‍රියාකාරකම් එමත් නැත්නම් එක්සර්සයිසස් හරියට වෙනවද කියලා ගෙදරදී හොයලා බලන්න පොත්පත් බලන්න දරුවන්ට එක්ක කතා කරන්න අද මැත් ලෙසන් එක සයන්ස් ලෙසන් එක සෝෂල් ස්ටඩිස් ලෙසන් එක එහෙම නැත්නම් ඊස්ටටික්ස් ලෙසන් එක කොහොමද මොනවද ඉගෙනුවේ ටීචර් මොනවද ටීචර් දුන්න ක්‍රියාකාරකම් ඒවා ඔයා කරාද කොහොමද පෙන්වන්නක බලන්න මේ වගේ ඒවා ළමයිත් එක්ක නිතරම හොයලා බලන්න ඒක ඉතාමත්ම වැදගත් මේ අවස්ථාවේදී ඒක ඇත්තටම ඔබ කරන ලොකු උදව්වක් ගුරුතුමන් හැටියට අප හොඳයි හතරවෙනි කාර්යය විෂය බාහිර ක්‍රියාකාරකම් co-curricular activities මේකත් ඉතාමත්ම වැදගත් කාරණයක් තියෙනවා කියන්නේ මොකද අපි දන්නවා අපි අධ්‍යාපන ආයතනයක් හැටියට අපි හැම වෙලේම උත්සාහ කරනවා දරුවන්ට ප්‍රමාණවත් නිසි අධ්‍යාපනයක් ලබලා දෙන්න දරුවන්ගේ දැනුම ආකල්ප සහ කුසලතා වර්ධනය කරගන්න. ඉතින් මේ අමාරු අසීරු කාලේ අපි co-curricular activities උත් නවත්තලා නැහැ. අපිට පුළුවන් විදිහට අලුත් ආකාරයකට ඔබේ දරුවන්ට විශේෂම ජීවන කුසලතා වගේ දේවල් වැඩි දියුණු කරන්න විශේෂ වැඩසටහන් අපි ප්‍රයත්න කරනවා. ඒ ගැන මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. ඔබ දන්නවා මුල ඉඳලා මේ පැන්ඩමික් එක අවස්ථාවේ මුල ඉඳලාම දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීමේ විශාල වැඩ කොටසක් අපි ඔන්ලයින් තාක්ෂණය හරහා ඒ වගේම සමාජ මාධ්‍ය ජාල හරහා ඔබ වෙත මේ දරුවන් වෙත ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට අපි මේ වැඩසටහන නොකඩවා ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් මේක අතිරේක අමතර බරක් කියලා හිතන්න එපා. ඒක ඉතාමත්ම වැදගත්. මොකද අපි මේ දකින්න දෙයක් තමයි co-curricular activities වලට මේ එක්තරා ළමුන් කිරිසක් විතරයි හැම වෙලාවෙම සහභාගී වෙන්නේ. ඉතින් මේ අවස්ථාව අපේ හැම දරුවෙකුටම තියෙනවා. ඒකට විශේෂ හේතුවක් තමයි දෙමව්පියෝ සමහර දෙමව්පියෝ මේ සඳහා ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. මූලික අධ්‍යාපන දැනුම ප්‍රමාණවත් මේ අවස්ථාවේ. එහෙම කියන දෙමව්පියෝ සමහරලාට ඉන්නවා. ඉතින් මම ඔබේ විදුහල් ප්‍රතිවිරය හැටියට දරුවන් විදුහල් ප්‍රතිවිරය හැටියට මේ අවස්ථාවේදී කියන්න ඕනේ co-curricular activities සඳහා ඔබේ දරුවෝ ඉදිරිපත් කරවන්න නොඑක විද වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා ඒ වගේම ආකල්ප වර්ධනය කිරීම සඳහා ඒවට දරුවෝ ඉදිරිපත් කරන්න සමහරවිට කාලය හොයාගන්න අමාරු වෙන්න පුළුවන් හැබැයි උත්සාහ කරන්න ඒක ඉතාමත්ම වැදගත් මේ අවස්ථාවේදී මොකද අපිට අවශ්‍ය අනාගතයේදී දරුවෝ විශේෂයෙන් ආකල්ප වලින් දියුණු දරුවෝ පරපුරක් බිහි කරන්න ඒ වගේම කුසලතා පූර්ණ දරු පරපුරක් අනාගතයට දායාද කරන්න මේක තාමත්ම වැදගත් කාරණයක්. පස්වෙනි කාරණය මේකත් ඉතාමත්ම වැදගත් කාරණයක්. ඔබ දරුවන්ව නිවසේදී දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා සූදානම් කළ යුත්තේ කෙසේද? අපි දන්නවා දෙමව්පියනි දරුවෝ භෞතිකව පාසලෙන් ඈත් වෙලා ඉන්නේ. භෞතික ඒ කෙසේ වෙතත් ගුරුවරුත් එක්ක යාළුවොත් එක්ක දුරස්ථව සම්බන්ධ වෙනවා. ඉතින් මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ නිසා දරුවන්ගේ මානසික සෞඛ්‍ය මේ අවස්ථාවේදී ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම විභාග සඳහා සූදානම් දරුවන්ගේ
විශේෂයෙන්ම ග්‍රේඩ් 9 10 11 12 වගේ දරුවෝ. ඒ වගේම පොඩි දරුවෝ. ඒත් ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ මානසික සෞඛ්‍ය සම්බන්ධ. ඒ නිසා ඔබ දරුවෝ නිවසේදී අධ්‍යාපන වැඩසටහන සඳහා සූදානම් කරනකොට හැම වෙලේම ඒගොල්ලන්ට අවශ්‍ය කරන සෞඛ්‍යමත් වටපිටාව නිර්මාණය කර දීම ඔබේ අසීමිත වගකීම. මොකද මේ අවස්ථාවේදී අපි දන්නවා අපි කැමැත්තෙන් හෝ කැමැත්තෙන් දරුවන්ට මේ devices use කරන්න දෙන්නේ නැහැ. එහෙම නේද? මොබයිල් ෆෝන් එකක්, ලැප්ටොප් එකක්, ටැබ්ලට් එකක් මෙයාගේ use කරන්න දෙන්නේ නැහැ. සමහරලාට සමහර පවුල් දිනවා මොබයිල් ෆෝන් එක දීලා online education කරන අම්මයි තාත්තයි යනවා වැඩට. ඉතින් මේ වගේ තත්ත්වයන් යටතේ අපි දරුවන් ආරක්ෂා කර ගැනීමත් ඉතාමත්ම වැදගත්. ඉතින් මම මේ කියන්නේ දරුවන් පිළිවෙලට නිසි විදියට ඔබ ගෙදරදී මේ අධ්‍යාපන ක්‍රියාවන් සඳහා සූදානම් කරන්න. විශේෂයෙන්ම දරුවන් ගැන මම කියවාගේ මානසික සෞඛ්‍ය ඉතාමත්ම වැදගත්. ඒ සඳහා ඔබ ඔබේ විශේෂ අවධානය යොමු කරන්න කියලා මම බොහොම කාරණිකව ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. මොකද මේ devices එක්ක ඇතුළත දරුවෝ විවිධ අත්හදා බැලීම් කරන්න යන්න පුළුවන්. ඉතින් මේ අත්හදා බැලීම් හොඳ විදියට වෙන්නත් පුළුවන්, නරක විදියට වෙන්නත් පුළුවන්. නේද? හොඳ ඇසුරට යන්නත් පුළුවන්, නරක ඇසුරට යන්නත් පුළුවන්. හොඳ දේවල් කරන්නත් පුළුවන්, ඒ වගේම වැරදි වැඩ කරන්නත් පුළුවන්. අපි හැමෝම කෘතඥයි. ඉතින් ඒ නිසා ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. දරුවෝ අපේ වටිනා වස්තුව, අපේ මිනි මුතු කැට අනාගත දරු පරපුර. ඉතින් ඒ නිසා ඔබේ අතේ තමයි මේ අවස්ථාවේදී වගකීම තියෙන්නේ. දරුවන්ව නිසි විදිහට ඔන්ලයින් අධ්‍යාපන වැඩසටහන සඳහා සූදානම් කිරීම. ඒ කාරණේ එහෙමයි. ඒ වගේම මේ කාරණේ යටතේ තවත් වෙන කාරණයක් තමයි ලොජිස්ටිකලි කොහොමද දරුවෝට උදව් කරන්නේ. දැන් ප්‍රමාණවත් devices, හොඳ device එකක් දරුවට ඉගෙන ගන්න තියෙනවා. හොඳ Wi-Fi connection එකක් තියෙනවා. ඒ වගේම හොඳ පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි දරුවන්ට ඉගෙන PE kit එක ගන්න නේද? නිසි විදියට කොණ්ඩේ පීරලා ඒ අවශ්‍ය කරන විනය දවස තුනින් ලබලා දෙන්න. මම හිතන්නේ එතකොට අපේ digital screen එක ඉතාමත්ම විනයගරුක, ආකර්ෂණීය, ප්‍රසන්න, බොහොම ප්‍රියමනාප screen එකක් වෙනවා නොඅනුමානයි. මොකද හැම බලන තැන මල් වගේ ලස්සන ළමයි ලස්සනට ලෑස්ති වෙලා නිවසේදී ගුරුවරු දෙක ලස්සනට ඉගෙන ගන්නවා. ඒක තමයි ඇත්තටම අපි දකින්න ආස, දකින්න කැමති මේ අවස්ථාවේදී. ඉතින් ඒ සඳහා ඔබ උදව් කරන්න කියන බොහොම කාරණික ඉල්ලීම මේ අවස්ථාවේදී මම කරන්න ඕනේ. හොඳයි, මම හිතන්නේ කාරණා පහක් ගැන ඔබේ අවධානය ඉතාමත්ම වේගෙන් උනත් කෙටියෙන් මම මේ අවස්ථාවේදී කතා කරන්න උත්සාහ කරා. ඉතින් ආදරණීය දෙමාපියනි, මම මේ අවස්ථාව කරගන්න ඔබට ස්තුති කරන්න විශේෂයෙන්ම ඔබ මුලින් ඉඳලම අපේ පාසල සමග ඉතාමත්ම ක්‍රියාශීලී විදියට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන සහයෝගය මේ අමාරු අවස්ථාවේදී අපට ලබා දෙනවා. ඉතින් අපි ඒ ගැන ඔබට කෘතඥතාපූර්වකව ස්තුති කරන්න මේ අවස්ථාව කරගන්නවා. ඒ වගේම කියන්න ඕනේ අපේ කාර්ය මණ්ඩලය, අධ්‍යයන සාමාජික කාර්ය මණ්ඩලය ඉතාමත්ම යහු සුරුව මේ අධ්‍යාපන ක්‍රියාවලිය නොකඩව පවත්වාගෙන යන සඳහා විශාල කැපකිරීමක් කරමින් සිටිනවා. ඒ සඳහා ඔවුන්ටත් මම අවස්ථාව කරගන්නවා ස්තුති කරන්න ඔවුන්ගේ ඒ තියෙන ආකල්ප අපේ දරුවන් සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී මම අර කලින් කිව්වා වගේ අපි හැමෝම අමාරු අපහසු කාල සීමාව ගත කරනවා වුණත් අපි පාසල් පද්ධතියක් හැටියට අපේ internal improvements, enhancements ගොඩක් අපි කරගෙන යන මේ අවස්ථාවේදී පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහා විශේෂයෙන්ම කියන්න ඕනේ මම අධීක්ෂණ විදුහල්පතිවරයා කුරුණෑගල, අනුරාධපුර සහ නොරේලිය පාසල්වල මේ පාසල් ත්‍රිත්වයේ
infrastructure development යටතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ගණනාවක් මේ වන විට මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. ඒවා අතර පුස්තකාල වැඩි දියුණු කිරීම, ඒ වගේම පරිගණක විද්‍යාගාර අප්ග්‍රේඩ් කිරීම, ඒ වගේම තව නව ගොඩනැගිලි ඉදිකිරීම, නව තාක්ෂණයේ පාසල වෙත හඳුන්වා දීම, පන්ති කාමර තවත් පහසුකම් සහිතව වැඩි දියුණු කිරීම, මේ වගේ කටයුතු ගණනාවක් අපි මේ අවස්ථාවේදී ඉෂ්ට කරනවා. ඒ වගේම අපි අපේ පාසල දේශීය වගේම ජාත්‍යන්තරවත් අපි මේ වෙන විට ජාත්‍යන්තර ප්‍රජාව සමග සම්බන්ධ වෙලා විවිධ වැඩසටහන් සංවිධානය කරමින් පවතිනවා. දරුවන්ගේ අධ්‍යාපනය තවත් ඉහළට ඔප්නංවා ගැනීම සඳහා. ඉතින් මේ ක්‍රියාවලිය ඇත්තටම මේ අවස්ථාවේදීත් අපේ පාසල් පද්ධතිය ඇතුළේ සිදුවෙමින් පවතින ක්‍රියාවලියක්. මට ඔබට ඒ ගැන මූලික වැටහීමක් දැනුවත් කිරීමක් කරන්නටත් අවශ්‍ය වෙන අය නිසා ඒ කාරණා ඔබ වෙත සිහිපත් කරේ. ඉතින් මම හිතන්නේ ගොඩක් වෙලා කතා කරා ඔබ parent group හරහා සම්බන්ධ වෙන්න නිතරම අප්ඩේට් වෙන්න අපි මම හිතන්නේ දෛනිකව messages notices ගොඩාක් අපි upload කරනවා parent chats වලට parent groups වලට. මේවා refer කරන්න, මේවා කියවන්න, අප්ඩේට් වෙන්න, ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් ස්කූල් හොට්ලයින් එකට විශේෂයෙන්ම කතා කරන්න, කතා කරලා පුළුවන් ප්‍රශ්න විසඳ ගන්න. ඔබට විවිධ ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපේ දෙපාර්තමේන්තුව තියෙනවා, රෙජිස්ට්‍රේෂන් තියෙනවා, accounts, sports නේද? මගේ ගොඩක් එකින් මේකේ නොකි ගොඩක් දෙපාර්තමේන්තු තියෙනවා. ඒ සඳහා දුරකථන අංකත් අපි ඔබට ලබලා දීලා තියෙනවා. ඉතින් ඒවට කතා කරන්න, කතා කරලා ඔබේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න, පැමිණි ඉදිරිපත් කරන්න, ඒ වගේම උදව් හොයන්න අපි බැඳී සිටිනවා ඔබට. ඉතාමත් ඵලදායි සේවාවක් ලයිසියම් අධ්‍යාපන ආයතන හැටියට, ලයිසියම් ජාතක පාසල් ජාලය හැටියට ලබලා දෙන්න. ඒ වගේම අපි දන්නවා මේ ඉන සතියේ වෙසක් උත්සවය. ඉතින් නැවත වරක් අපි හැමෝම නිවසට කොටු වෙලා ඉන්න අවස්ථාවක් ඒ අපේම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා. ඒ කෙසේ වෙතත් ඉතින් අපි පාසල් ජාලයක් හැටියට ඔබ දන්නවා ගිය වසරේ තමයි මේ වගේම අවස්ථාවක මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ අභියෝග ඡාය ගනිමින් අපිට පුළුවන් වුණා ඇත්තටම අනුරාධපුර ස්වර්ණමාලි මහා සේරාදම අභියස සිට ඔබට වෙසක් වැඩසටහන ඉදිරිපත් කරන්න. ඉතින් අපේ මාධ්‍ය කණ්ඩායම මෙවර බලාපොරොත්තු වෙනවා ඓතිහාසික මහනුවර ශ්‍රී දල්දා මාලිගා පරිශ්‍රයේ සිට වෙසක් වැඩසටහන ඔබ වෙත මේ දරුවන් වෙත ඉදිරිපත් කරන්න. සමාජ මාධ්‍ය ජාල හරහා ඔබට පුළුවන් වෙසක් පොය දවසේ ඒ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඒ ආරාධනයත් කරමින් මෙතෙක් කියලා සාවධානව අසා සිටීම, එහෙම නැත්නම් මේ වීඩියෝ එක නැරඹීම සම්බන්ධව ස්තුති කරමින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මං එහාට යනවා. බොහොම ස්තුතියි.